අපේ ජීවිතයේ තත්ත්වය වෙනස් වුණාම ඊ අපි ඉගෙන ගත්තා අපේ ජීවිත කෙලින් වෙනවා ඍජු වෙනවා අපි ඍජුකමින් හැසිරෙන්න ඕන ඊළඟට මතක් කරනවා ක්‍රියාපදයේ 3 අටවෙනි පදයේ ඒකේ කියනවා ඔහු පැන නැගී කෙලින් සිට ඇවිදින්න පටන් ගත්තේය ඇවිදිමින්ද පැන නැගෙමින්ද දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්ද ඔහු ඔහුන් සමග දේව මාලිගාවට ඇතුළු වුණේ මේක හරි වැදගත් වෙනවා අපේ ජීවිතයට අපේ තත්ත්වය වෙනස් වුණාම අපි කෙලින් වෙනවා වගේම අපි ඇවිදින්න පටන් ගන්නවා දැන් වර්තමානයේ බලන්න සුව වෙනව මිනිස්සයා දේව සභාවකට ගිහිල්ලා හරි සුව වෙනවා සුව වුණාම ඒගොල්ලෝ යන්නේ කොහෙටද ඒගොල්ලෝ ඇවිදින්නේ කොයි පැත්තටද බොහෝ වෙලාවට අපි දැකලා තින්නේ ඒගොල්ලන් ඇවිදින්නේ නැවත ඒගොල්ලන් හිටපු තත්වෙටමයි හිටපු පැත්තටමයි ඇවිදින්නේ නමුත් මේ මිනිස්සයා ඇවිද්ද කොහෙටද දේව මාලිගාවට වෙනදා හිඟමන් ඉල්ලලා ඉඳලා ගෙදර ගිය මිනිස්සයා අද දේව මාලිගාව ඇතුළට ඇතුල් වෙනවා මාර්ගය දැන් වෙනස් වෙලා තත්වය දැන් වෙනස් වෙලා අපි සෝදිසි කරලා බලන්න ඕනේ අපි හරි පැත්තට ඇවිදගෙන යනවද අපි සුව වුණා ඔව් හරි සුව වුණා හැබැයි අපි දැන් හරි පැත්තට ඇවිදගෙන යනවද අපි යේසුස් වහන්සේ අනුවද යන්නේ මතේ උපතේ 4 අපිට මතක් කරන මුල් ගෝලයන්ව කැඳවනකොට පේදුරු යොහාන් යාකොබ් ඒගොල්ලන්ට තිබිච්ච දේවල් අතහැරලා යේසුස් වහන්සේ අනුව ගියා ජීවිතේ වෙනස් වුණාම යේසුස් වහන්සේගේ හඬ ඇසුණම යේසුස් වහන්සේගේ ආරාධනාව ලැබුණම ඒගොල්ලන් තිබිච්ච දේවල් අතහැරලා ගියේ දැල් ඔරු අතහැරලා ගියේ මතෙව් 9 පරිච්ඡේදය කතා කරනවා මතෙව් නැමැති සුම්බංගය කරන්නාට යේසුස් වහන්සේ කතා කරාම එයා ඉන්න තැනින් නැගිටලා ගියා යේසුස් වහන්සේ අනුව අද කවුරු අනුවද යන්නේ අද කොහෙටද මේ සුව වෙන අය යන්නේ අපි සෝදිසි කළ බලන්න ඕනේ දෙවෙනි කොරින්ති 13 5 පදේ කියනවා වගේ නුඹලා ඇදහිල්ල ඉන්නවද කියලා නුඹලාම සෝදිසි කර බලපල්ලා කියලා අපිට සෝදිසි කරන්න තියෙන්නේ අපි යන මාර්ගය හරි මාර්ගයේද කොයි මාර්ගයේද අපි දැන් ගමන් කරන්න කියන එක අපි ඇදහිල්ල ඉන්නවද කියන එක අපිට සෝදිසි කරන්න දෙවන් වහන්සේගේ වචනේ අපිට මතෙව් 7 පරිච්ඡේදයේ 13-14 පදවල කියනවා මාර්ග දෙකක් ගැන කතා කරනවා ඉතින් ඔබටයි මටයි හරි පහසුවෙන් තේරුම් ගන්න තියෙනවා තේරුම් ගන්න පුළුවන් මම ඉන්නේ මොන මාර්ගයේද කියලා මං ඇතුල් වෙලා තින්නේ පටු මාර්ගයටද නැත්නම් මම ඇතුල් වෙලා තින්නේ විශාල මාර්ගයටද ලෝකේ බොහෝ දෙනෙක් කරන දෙයටද මම එකඟ වෙලා යන්නේ බොහෝ දෙනෙක් හරියයි කියන දෙයටද මම එකඟ වෙලා යන්නේ නැත්නම් මම එකඟ වෙලා යන්නේ යේසුස් වහන්සේ පෙන්නපු මාර්ගයටද ඒ මාර්ගයේ පටු මාර්ගයටද ඒ පටු මාර්ගයේද මම ගමන් කරන්නේ නැත්නම් බොහෝ දෙනෙක් ඇතුල් වෙන විනාශයේ මාර්ගයේද මම ගමන් කරන්නේ කියන එක අපිටම සෝදිසි කරලා බලන්න උන්වහන්සේ අවස්ථාවක් දෙනවා මේ මිනිසයාගේ ජීවිතය වෙනස් වුණාම එයා නැගිට්ටා නැගිට්ටා වගේම එයා අනුගමනය කරන්න පටන් ගත්තා යේසුස් වහන්සේව එයා ඇවිද්දේ දේව මාලිගාව ඇතුළට දේව මාලිගාවෙන් පිටට නෙමෙයි ඉතින් ඔබටයි මටයි උන්වහන්සේ අදත් මතක් කරන්න උන්වහන්සේ වෙතට අපි ඇවිදමු උන්වහන්සේ අනුව අපි යමු ඔබට ජේසු පිහිටයි